ගොඩක් ආදරෙන් පිළිගන්නවා අත්තම්මයි මම YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්නේ හරිම වැදගත් වීඩියෝ එකක් ඉතින් උදේට ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා පිටිකිරි බොන්න සමහර අයට ඒක නැතුව බැරි අයත් ඉන්නවා පොඩි ළමයින්ටත් පුරුදු වෙලා තියෙනවා ඉතින් මම අද කියලා දෙන්න හිතුවා මේ වගේ පිටිකිරි වගේ දෙයකට පුරුදු වෙන්නේ නැතුව හරිම පෝෂදායි ඒ වගේම තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙන හොඳ කැඳ එකක් උදේට හදාගන්න විදිහ ඔයාලට කියලා දෙන්න. ඉතින් මේක අපිට හදාගන්න විනාඩි 5ක් වගේ කාලයක් තමයි යන්නේ. ඒ වගේම තමයි මේක බිව්වට පස්සේ හොඳට බඩත් පිරෙනවා. ඉතින් අපිට උදේට මේක හදාගෙන බොන්න පුළුවන් නම් හරිම වටිනවා. ඉතින් මේ කැඳ එක කොහොමද හදාගන්නේ කියලා අපි බලමු. අපිට අවශ්‍ය වෙනවා උකු පොල් කිරි. ඉතින් මම පොල් බෑ බෑයකින් බාගෙක පොල් ගාලා ඒක දෙපාරකට වගේ බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙනවා. මෙතන කිරි තියෙනවා මිලිලීටර් 350ක්. ඊළඟට අවශ්‍ය වෙනවා අපිට සීනි. සීනි අරගෙන තියෙනවා තේ හැඳි 7ක්. ඊළඟට ලුණු අවශ්‍ය වෙනවා අපේ රස අනුව. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි කුරක්කම් පිටි. මෙතන තියෙන කුරක්කම් පිටි මේස හැඳි 4ක්. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ අපිට මේ කැඳ එක හදාගන්න. මුලින්ම කරන්න ඕන පොල් කිරි එකට එකතු කරගන්නවා කුරක්කම් මේස හැඳි 4. මේ විදියට එකතු කරගන්න. දැන් සීනි තේ හැඳි 7 මම එකතු කරගන්නවා. ඊළඟට ඔයාලගේ රසාණුව ලුණු දාගන්න. මම ලුණු තේ හැඳි කාලක් වගේ තමයි එකතු කරගත්තේ. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද මේ කුරක්කම් කැට තියෙනවා. ඒ කැට ටික හොඳට දිය කරගන්න ඕනේ ඉස්සෙල්ලම කිරි එක්ක. දැන් මම මේ විදිහට හොඳට දිය කරගත්තා. ඊළඟට රස බලන්න. රස බලලා මේක දාගන්න ඕන මේ විදිය පාජනයකට. මැටි මුට්ටියකට හරි නැත්නම් වෙනත් භාජනයකට හරි දාලා අපි මේක නොනවත්වාම හැඳි ගන්න ඕන. මේක විනාඩි 3ක් 4ක් වගේ යනකොට අපිට පුළුවන් ලිපෙන් ඉවතට ගන්න. නොනවත්වාම හැඳි ගෑවේ නැතුනොත් වෙන්නේ මේක ඝන වෙනවා ඉක්මනටම. ඔයා කැමති මේක ටිකක් උකුවට වගේ බොන්න නම් මේ වගේ ප්‍රමාණයට ගන්න. නැත්නම් ඔයාට පුළුවන් පොල් කිරි ටික වෙනම දිය කර පොල් කිරි ටික වෙනම නටවලා අරගෙන ඒකට කුරක්කම් පිටි ටික දාලා ඉක්මනටම අර වතුර ගතිය වතුර ස්වභාවය ගොඩක් තියෙන විදියට ගන්න. ඉතින් මම හදන්නේ මේ විදියට මේ වගේ ඝනකමට. ඉතින් මේක හරිම රසයි. ගොඩාක් සීනි රසත් නැහැ. කැමතිනම් තව සීනි දාලා ඒක අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් උදේට හිස් බඩ වොන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. හරිම මේ රසවත් පානයක්. ඔයාලත් මේ විදියට කුරක්කම් කැඳ එකක් හදලා උදේට බොන්න. ඒක හරිම රසවත්. එහෙනම් මම තවත් දවසකින් ඉක්මනට මෙන්නම්. ඔයාලට සුබ දවසක්.